මාදම් පිටියේ පන්සල් වල ලොකු කතාවක්. චින්තක පෝෂණය වුණත් චින්තක ජීවිතේ නැති වුණත් ස්ථානය මාදම් පිටි පන්සල් වල චින්තකගේ කතාව මෙතන. අයිබෝන් පාතාලේ තවත් අලුත් වැඩසටහනකින් අද අපි හමු වන්නේ. පහුගිය දවසක මම විශේෂයෙන්ම දැම්ම මාතෘකා කිහිපයක් YouTube එකේ. ඉතින් ඒක බලලා ඉවර වෙලා ගොඩක් අය වෝට් කරලා තිබ්බේ ඒක චින්තක අමරසිංහ පිළිබඳව කතා කරන්නයි කියලා. ඉතින් ඔබගේ වැඩිමිල්ලුමට මම ඔන්න අවස්ථාව ලබා දීලා අද චින්තක පිළිබඳව විශේෂ හෙළිදරව් කිහිපයක් එලි කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. මොකද දසදහසේ සීමාව කඩයිම අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා පහු කරලා දැන් 15,000ට ලං කරලා තියෙනවා. ඒ සියලු දෙනාටම මම ඉසරම ආචාර කරනවා. මොකද සබ්ස්ක්‍රයිබර්ස්ලා දසදහසේ සීමාව ඉක්මවා ගිහිල්ලා දැන් 15,000 කඩයිමත් ඉක්මවා යන්න බොහොම ආසන්නයි. ඉතින් හිට අනිද්ද වෙනකොට ඒකත් ඉක්මනටම අපිට ඉක්මවා යන්න ශක්තිය දැරිය ලැබේ. ඒ ඕගොල්ලෝ නිසා ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. හරි, ඊළඟට කියන්න තියෙන්නේ අපගේ අපේ කැන්සර් හොස්පිටල් එකේ වැඩේ. ඒක දිනේම ඕගොල්ලන්ට කියන්න ඕගොල්ලෝ ඒකට සහභාගී වෙන්න. හරි, අපේ අද මාතෘකාව චින්තක අමරසිංහ. පහුගිය දවස් ටිකේ මම දැම්මා කොමියුනිටි ගයිඩ්ලයින්ස් වල, ඒ කියන්නේ කොමියුනිටි වලස් මම දැම්මා පොඩි වෝට් කිරීම විදියට මාතෘකා කීපයක් දීලා එක් 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 එක්, ඒ කියන්නේ මම මතක ඉදිරි දැන් මේ හෝකන්දර සායි පුද්ගල ඝාතනය, එතනින් ගියාම චින්තක අමරසිංහ පිළිබඳව, කැලැත්තාවේ සොයිස සහ කළුතර පාතාලය පිළිබඳව. ඔන්න ඔය මාතෘකා හතරෙන් වැඩිම කැමැත්ත මොකද්ද කියන එක මම අහලා තිබ්බා. ඉතින් ගොඩාක් දෙනා එකට වෝට් කළා, 1000 ගානක් වෝට් කරලා තිබ්බේ චින්තක අමරසිංහටගේ කතාවක් කියන්න කියලා. ඉතින් අද විශේෂ එළිදරව්වක් ඒකට මම ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් අපි වැඩි විස්තර කතා කරන්නකො යමු කතාවට. මේ කතාව විශේෂ කතාවක්. මොකද මේක මගේ ග්‍රන්ථයේ ලියවෙන කතාවක්. ඉතින් මම මේක ඕගොල්ලන්ට ලියන භාෂාවෙන් නැතු කියන භාෂාවෙන් කියන්න. 1993 ඔය මාළුනිහාල්ව ඝාතනය කරාට පස්සේ චින්තකගේ ළඟ ඝාතන කීපයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට චින්තක බොහෝ ෆෝම් වෙලා හිටියේ. මොකද සොත්ති උපාලි කියන පුද්ගලයාගේ ළඟම හිටපු දකුණු අත වගේ හිටපු පුද්ගලයා තමයි මාළුනිහාල් කියන්නේ. ඒ ලොකු අත්තකට ගැහුවා කියන්නේ ඉතින් චින්තක ඔටෝම කොළඹ ටොප් එකට ආවා. ඊට පස්සේ ළඟ කීපයක් මෙයා ඝාතන සිද්ධ කරා. ඉතින් ඊට පස්සේ කළුවජිත් කියන්නේ හොඳම මිතුර එයාගේ හිටපු. ඉතින් කළුවජිත්ගේ ධාර්මික බලය සහ දේශපාලන බලය එන්න වර්ධනය වෙමින් තිබ්බා. ඔතන පොඩි ඝට්ටන කීපයක් හටගත්තා. ඒ ඝට්ටන වලට එක හේතුවක් තමයි අද මම මේ එලි කරන්න හදන්නේ. ඉතින් ඒක සිද්ධ වුණේ මෙහෙමයි. 93 එක්තරා දවසක කළුවජිත්ගේ දියණියගේ පළමු බර්ත්ඩේ පාටිය කළුවජිත්ගේ නිවසේදී සිංගප්පූරේදී පැවැත්වෙනවා. දැන් ඔයාලට මේ ඡායාරූප කිහිපයක් පේනවා. මම ගිහිල්ලා සිංගප්පූරේ ගවේෂණය කරපු දවස්වල ගත්ත ඡායාරූප. මේ තියෙන්නේ ළිඳ ළඟ ගත්ත එකක්. ඒ කළුවජිත් මාළු දාලා තිබ්බේ මේ ළිඳේ. එතකොට මේ තියෙන්නේ කළුවජිත්ගේ නිවස. ඒ නිවස පිටිපස්ස මම ගිහිල්ලා ගත්ත ඡායාරූප. මොකද මේවා ගොඩක් දාන්න බෑ. මොකද දැන් වෙන මිනිස්සු මේවා පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු පාඩුවේ ඉන්න නිසා මම වැඩි දුරට මේවා මේ මෙලි කරන්න යන්නේ නැහැ. ඉතින් ඔය සිංගප්පූර කියන්නේ කළුවජිත් ගැන මම පොඩ්ඩක් කියන්නම්. කළුවජිත් කියන්නේ මාරම චරිතයක්. ඒ කියන්නේ ඒ බලය මාර බලයක් යාට තිබ්බේ. මොකද පොලිස් ජීප්යක් ආව අවස්ථාවක පොලිස් ජීප්යට ග්‍රේනේඩ් එකක් අල්ලලා දානවා මෙයා කහ. හිතා ගන්න කොච්චර බලයක් තිබ්බද කියලා. ඒ කාලේ හිටපු පොලිසිවල හිටපු ලොකු මහතුරු, හරි, පොලිස් ඉන්නඳු බඳු මහතුරු එනවා හැමදාම මාසයකට පාරක් ඇවිල්ලා එයාගේ ආධාර මල්ල අරගෙන යනවා. දෙන ඒ කියන්නේ ජරාව පාර අරගෙන යනවා. එහෙම ඒ කියන්නේ සර් කියන තත්ත්වෙ හිටියා.
අජිත්තයි කියන්නේ නැගිටලා පුටුව දෙන තත්ත්වෙට එහෙම හිටියා. එච්චර බලයක් තිබ්බා. මොකද ආයුධ බලය සහ ඔය අජිත් මැරිච්ච වෙලාවේ ඒක හැමෝම දන්නවා. මේකට මම කමෙන්ට් කරයි පල්ලෙහැන් ඒ දන්න කට්ටිය සමහරක් අය ඇත්තනම් බොරු නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මොකද සාක්ෂි ඇතුව මේවා කියන්නේ. ගෙදර සිවිල වෙදිබිලා මේ වගේ ආයුධ ගොඩක් ගොඩ ගහලා තිබ්බලු. කළුජින් මැරිලා දවස් කීපයකට පස්සේ ගෙදර ගිහලා පොලිසිය පරීක්ෂණ කරනකොට ඒ තරම් ආයුධ කන්දරක් හංගපු ආයුධ තාමත් හොයාගන්න බැරිව ගොඩක් අජිත්ගේ තියෙනවා. හරි අපි යමු කතාවට. ඔය චින්තකගේ ටර්නින් පොයින්ට් එකක් වෙන තැනක් තමයි මේ කතාව ජීවිතේ. කළුජින්ගේ සහ චින්තකගේ ඝට්ටනය. ඔය කළුජින්ගේ පාටි දවසේ හවස ඔය ඔක්කොම අයියලා ටික එනවා. කඩුවෙල වසන්තලා, කඩුවෙල රාජලා ඔය සෙට් එකම එනවා. ඉතින් කඩුවෙල වසන්තලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් මීටරෙන් ඉන්න කට්ටිය. ඒගොල්ලෝ ඇවිල්ලා ගොඩක් වෙලා ඉන්නේ නැහැ. කෑවා, බිව්වා, පොඩ්ඩක් ෂේප් එකේ හිටියා. ඔය රාජ බොන්නේ නැහැ. කාලි වෙරලා දෙන දෙයක් දීලි වෙරලා යනවා. ඉතින් චින්තකත් උතන්ට එනවා. චින්තක උතන්ට එන්නේ විශේෂයෙන්ම එක්තරා ඕඩරයක් අරගෙන. ඒ ඕඩරේ දෙන්නේ තොටලගේ. මොකද අජිත් ගාව හිටියා එයාපෝසෙන් ආපු කොල්ල දෙන්නේ. මම මේ ප්‍රථම වරට තමයි මේ මාධ්‍යයට මේ ඡායාරූපය මේ පළ කරන්නේ. එදා පාටියේදී ගත කළුජිත්ගේ ඒ කොල්ල දෙන්න මැරෙන්න කලින් මෙතන ඒගොල්ලොත් ඒක ටේබල් එකේ වාඩි වෙලා ඉන්න ක්‍රිස්ටෝපර් බැරිත්, ඔය සුදුවේ ඇඳලා ඉන්න ක්‍රිස්ටෝපර් බැරි තව ඡායාරූප රාශියක් තියෙනවා. මොකද මම මේ බොහෝ දෙනෙන් මට චෝදනා කරලා තිබ්බා කිසි සාක්ෂියක් නැතුව පදනමක් නැතුව මේවා කරන්න කියලා. නෑ සාක්ෂි දෙන්න බැරි. මොකද දන්නවද, ග්‍රන්ථ එනකන් තමයි මම ඉවසගෙන ඉන්නේ. මොකද ඒවත් දැම්මොත් එළියට මගේ වටිනාකම මම බොහොම මහන්සි වෙලා හොයාගත්ත දේවල් ටක් ගාලා උස්සනවා. මේක ඡායාරූපයක් දැම්ම ගමන් උස්සල ඉවර වෙලා ඒගොල්ලෝ හොයාගත්ත විදිහට ඒගොල්ලෝ දානවා. මගේ ගවේෂණ කාලය, මගේ කැපකිරීම එතකොට වතුර ගියා වගේ වෙනවා. ඉවසලා ඉන්න ඉස්සරහට මම සම්පූර්ණ පොත නිකුත් කරපු ගමන්, මගේ ග්‍රන්ථ එලි දක්වපු ගමන් ඔයගොල්ලන්ට සියලු ඩීටේල්ස් ටික ඒ ටු ඉසෙට් මේ හංගලා කියන ඒවා ඔක්කොම ඔයගොල්ලන්ට දෙනවා. එතකන් රැඳිලා ඉන්න මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ දේවල් දෙනවා කියලා පොරොන්දු වෙනවා. හරි අපි කතාවට යමු. ඉතින් දැන් ඒ කොල්ල දෙන්න එයාෆෝස් කොල්ල දෙන්නේ මේ ඉන්නේ කොල්ල දෙන්න ඔගොල්ලෝ පල් ඉස්සල දැක්කේ. ඉතින් මේ දෙන්නව ඝාතනය කරන තමයි චින්තක එන්නේ. මොකද ඒ දෙන්න කුලියට මිනිමරණය කියන එකට කොන්ත්‍රාත්තයක් කිහිලින් ලැබිච්ච එක තමයි චින්තකෝ. චින්තක ගහ පළවෙනි කොන්ත්‍රාත්තය. චින්තක කොන්ත්‍රාත් ගහපු කෙනෙක් නෙමෙයි. මේ ගහන්නේ එක්තරා හේතුවක් මත, හේතුවම ඉස්සරහට කියන්න. ඉතින් එදා රෑ වෙලා තමයි චින්තක ට්‍රේල් එන්නේ. ලෙදර් බෙල්ට් එක දාලා, ඩෙනිම ගහලා, නවය ඉනේ ගහගෙන, ඩබල් බැර නවයක් තිබ්බේ. ඉතින් ඕක ගැනම කල්ලු කියලා තියෙනවා. චින්තක පාවිච්චි කරා බෙරේට එකක්, බෙරේට එකක් සහ ඩබල් බැරල් එකක්. එදා පාවිච්චි කරලා තිබ්බේ බෙරේට එක, මේ පැරමෙලින් බෙරේට අවියක්. ඉතින් ඕක තරගෙන තමයි එන්නේ. චින්තක ඇවිල්ලා දැන් රාජර කට්ටිය කාලා බීලා යන්න හදනකොට තමයි චින්තකෙන්නේ. චින්තකෙනකොට රෑ 9 අටවාර 9 විතර වෙලා චින්තක ඇවිල්ලා ඉතින් පොඩි එකනට වල්ලු දෙයක් දෙනවා ඒ වෙලාවේ, ටෑගි දෙනවා. ඉතින් දීලි ඉවරලා කතා කර කර ඉන්නකොට චින්තකගේ ඇහැ තියෙන කොල්ලෝ දෙන්න ගැන කොල්ලෝ දෙනකොට හොඳට ගහලා ඉන්නේ. ආපු ගමන් චින්තක, ආ චින්තක අයියා කියලා මුන්දෙන බදාගෙන දෙනවා. මේසපුටු පෙරලගෙන එකෙක් ඇවිල්ලා චින්තක මොසාගෙනවට වරුන් අයින් කරලා තියෙනවා. හොඳම සිද්ධිය කියන්නේ දැන් උතන චුට්ට කියන චරිතය ඉන්නවනේ කළුජිත් කියලා කියන හොඳම ෂූටර්. චුට්ට කියන්නේ බිව්වට පස්සේ බොහොම ට්‍රැක් අවුට් චරිතයක්. ඉන්නේ කවුද පොඩ්ඩක් හරි අවනත වෙන්නේ කළුජිත් වචනට විතරයි. ඒ වගේම තමයි අතකොට කළු මහත්තයා. කළු මහත්තයා කියන්නේ නායකව අහන්නේ කෙනෙක්. කළුජිත් විතරයි සැලෙන්ඩ වෙන්නේ. ඔය එක්තරා අවස්ථාවක අජිත් පහර දෙනවා කළුජිත්ට. මේ සෝරි මේ කළුජිත් පහර දෙනවා අතකොට කළුට. බීලා කන්ට්‍රෝල් කරන්න බැරි පාර. එතනදී කියනවා මට දුක නෑ කියන්නේ. අතකොට කළු මහත්තයා කියන්නේ මට දුක නෑ, මොකද මම ගුටි කෑවේ කොළඹ ඉන්න අංක එකෙන්. මං කවදාවත් මැරෙන්නේ උඹත් එක්කයි අජිත් කියලා කළු මහත්තයා එහෙම කියලා දෙන එක ඒ විදිහම වුණා. හරි ඒක පස්සට කතා කරමු. ඉතින් ධම්මික ඇවිල්ලා, සෝරි චින්තක ඇවිල්ලා ඔය විදිහට දැන් බලාගෙන ඉන්නවා. බලන්න කොල්ල දෙන්න දැන් බිබි ඔතන පිස්සු කෙල්ලෝ අචුට්ටා. චුට්ටා කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා ධම්මික කියන්නේ අජිත් කෙලින්ම කියනවා, සෝරි ධම්මික නෙමෙයි අජිත් කෙලින්ම කියනවා අතකොට කළු මහත්තයට ඔබ බලාගනින් චුට්ටව ආයුධය දීපන් කළු මහත්තයට කියලා. චුට්ටා දෙනවා ආයුධය. මොකද ආයුධයේ එක්ක චුට්ටා ඉන්නවා කියන්නේ බොහොම භයානකයි. බිව්වට පස්සේ
පේන්නේ නැහැ කවුද ගින්දවන්ද කියලා පේන්නේ නැහැට අහන්නේ ආයෙ ගැව්වොත් ගැව්වම තමයි ෂොට් ඇන් ෂුවර් හොඳ ටාගට් පොරක් ඉතින් ඒක නිසා අතකොට කළ මහත්තයාට ඒ දමාන සරත්ලට එහෙම දෙනවා මේ පොඩ්ඩක් වටේ පිටේ ක්ලියර් කරගන්න කියලා විශ්වාස කරන්න ඔය උතන්ට ඔය මේක ඒ වෙලාවේ සහභාගී වෙච්ච මිනිස්සු තමයි මට මේ තොරතුරු දුන්නේ අදලා ජීවත් වෙන මේ මිනිස්සු ඔය කඩුවෙල හිටපු එක්තරා කෙනෙක් මට දෙනවා මේ ගැන තොරතුරු සහ සිංගප්පූර යවට ඉන්න කීප දෙනෙක්ම දෙනවා ඒ කඩුවෙල එක්කෙනා කියනවා මට මෙහෙම කියනවා මල්ලි තරදු මල්ලි කියලා මට කියනවා තරදු මල්ලි අවුරුදු 14 15 පොඩි කොල්ලොන්ගේ ඉනේ තිබ්බේ ඔක්කොම 9 mm මිටවල් මෙහෙම ෂර්ට් එකෙන් එළියට මෙහෙම පැනලා පේනවා ඉන්න හැම කොල්ලොන්ගේම ඉනේ ආයුධ එච්චරට ආයුධ තිබ්බ කළු වජිත් ගාව හැම පාරකම හැම පොයින්ට් එකකම කොල්ලොන්ව දාලා තිබිලා තියෙනවා පාටි ගන්න පාර වහලා එතන පාර වහලා තමයි කළු වජිත් පාටි ගන්නකොට පාටි ගන්න එච්චර බලයක් මුළු ගමටම මුළු සිංගප්පූරේටම පාටිය දෙනවා දෙනකොට ඒ කියන්නේ එන්න බහින්න ඕනේ ඔක්කොම තදියෝ ටිකත් ඒකට බහිනවා හරි දැන් ඕම වෙ කාලය ගෙවිගෙන යනවා දැන් කොල්ල දෙන්නත් බීලා මේසපුඩු පෙරලගෙන එන්නේ CT125 බයික් එක මට මතකද CT125 බයික් එක එන්නේ ඇවිල්ලා උන් ස්ටාර්ට් කරගෙන අජිත් අය අපි යනවා කියලා යනවා සාමාන්‍ය බයික් එකේ හඬ ඇහෙන්නේ නැති ගානට යනකොට චින්තක කියනවා කළු අජිත් අජිත් මම හදිස්සියක් තින පොඩි මම ළඟට ගිහිල්ලා එන්නම් ටක් ගාලා මං එනවා අජිත් අජිත් කියන චින්තකට යන්න එපා පිස්සුද මේ වෙලාව යන්න එපා ඉස්සරහ සෙලිය සේෆ්ටි නෑ අපි ඉන්න අපි ගිහින් බස්සන්නම් මේ චිත්ත කියනවා නෑ නෑ හැමෝම මේ ළඟට යන්න මම ටක් ගාලා එනවා කියන්නේ ඇත්තරයි මම එනවා ඊට පස්සේ කියනවා ආයුධ අරන් යන්න කියලා නෑ නෑ මට ආයුධ ඕනේ නෑ දන්නවනේ කියලා චින්තක යනවා එච්චරයි ඊට පස්සේ ගිහිල්ලා දැන් විනාඩි 2-3ක් විතර යනකොට ඩක් 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 ගාලා සද්දයක් ඇහෙනවා ඒක වෙන්නේ මේමයයි මේ කොල්ල දෙන්නා ගිහිල්ලා ඉවර වෙලා ඔය රාජගිරි කොළොන්නාව පාරෙන් ගිහිල්ලා ඔබේසේකරපුර පැත්තට යන පාරදී ඔතන වගුර වගේ දිනන ඔය වගුර ළඟදී බයික් එක නවත්තලා මුත්‍රා කරන වෙලට සිගරට් එකක් පත්තු කරගෙන මුත්‍රා කරනවා හරි එතකොට මේගොල්ලෝ වටේට කෑගගහ හූ ගී ගී තමයි එන්නේ ඇයි ආයුධිනේ දිනනවනේ අන්ඩර්වර්ල්ඩ් එකේ එතකොට ආ මේ යාපෝ සැප්සන් උන්ට බරපතලක් නැහැ එතකොට හිතන්නේ නැහැ නේ ගහන්න කියලා චින්තක යනවා එහේ ඉඳලා කාගෙන මේගොල්ලෝ පස්සේ ට්‍රේල් එන්නේ චින්තක යනවා මේ දෙනවා පාස් කරගෙන කඩාගෙන යනකොට මේගොල්ලෝ කෑ ගහනවා අඩෝ අපිට සද්ද දාන්න පුළුවන් අරගෙන මේක කියලා බයික් එක හයියෙන් රේස් කරලා තියෙනවා රේස් කරලා මොකෙද්ද අරගෙන ගියා කියලා ඒක චින්තක ඉස්සරහට කියලා චින්තක යන්නේ පාස් කරලා යන්නේ මොකෝ දන්නවද ටාගට් එක බලාගෙන හරි මුන් දෙන්න ඉන්නෝ ගහන්න ඕනේ මොකක්ද ඇංගල් එක කොහොමද ගහන්න ඕනේ දෙන්න ඉන්නේ කොහොමද කියන එක තමයි බලාගෙන යන්නේ ගිහිල්ලා මීටර් 100ක් විතර ගිහිල්ලා ආයි හරවගෙන එනවා හරවගෙන එනකොට ඉතින් ආයි දිද රෙඩි කරගෙන එන්නේ සමහර චින්තකයේ ක්‍රමයක් තමයි අපි හිතමු දැන් 15යි දාන්න පුළුවන් කියලා කෑලි මෙරේට එකට 15 දාන්න පුළුවන්. මෙයා එකන් ලෝඩ් කරනවා. ලෝඩ් කරලා මේ මේක බානවා. හැමරෙක බානවා. හැමරෙක බාලා ට්‍රිගර් මේක තියෙන කොක ට්‍රිගර් එක. ඔය ට්‍රිගර් එක මේව කරලා නොක් කරලා ගහන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට රෙඩි කරගෙන ඉන්නේ. අරක ස්ටෑන්ඩ් බයි ලෝඩ් වෙලා තියෙන්නේ. ඇද්ද හැමරෙක ගෙව ගොඩක් ගාලා. එච්චරයි කරන්න තියෙන්නේ. ඒගොල්ලෝගේ ස්ටෑන්ඩ් බයි දිනක. දැන් චින්තක කොහෙද මෙතන මුත්තම අරගෙන තමයි ඉන්නේ. මෙතනින් ගහගෙන මෙතන දැම්ම ගත්ත ගැහුවා මෙයා චින්තක හරවගෙන යනකොටම අත දාලා ෂොට් දෙකයි දෙන්නට ෂොට් දෙකයි බයික් එක රේස් කර කර ඉන්න එක එහෙම ජීරක වැටලා වෙලට යනවා වෙලට ගිහිල්ලා බයික් එක වැටලා ඔබේ පපුවට එතකොට බයික් එක ස්ටාර්ට් ක්ලච් එක හවු වෙලානේ තියෙන්නේ මේක රේස් වෙවිගෙන එන්ජිම රත් වෙලා අරුගේ ඇඟ උඩ බයික් එක වැඩ අනිත් එක ඔන් ද ස්පොට් කිදිරික ගා ඉන්නේ අර කොල්ලු මැරෙන්නේ නැහැ එකපාර මැරෙන්නේ නැහැ බයික් එක රවත්තලා චින්තක බල්ල ගහන්නේ හරවගෙන එහෙම යනවා අපෝ රාජගිරියෙන් දාලා කෙලිම කොළොන්නාව සෝරි මේ කොහෙද මේ තොටලඟ තමයි චින්තකගේ ප්ලේස් එක දැන් ඔය ඔතන වෙච්ච කතාව දැන් ඒතකොට චින්තක දැන් ගියානේ ගියාට පස්සේ වෙඩි සද්ද යනවා මහ ලොකු දුරක් නෙමෙයිනේ ඔතන සිංගප්පූරේ ඉඳලා ඒ වෙච්ච තැනට ඉතින් කබජිත්ලා අතකොට කලුලා සෙට් එක ඔක්කොම පාටිය දැන් අවුල් සද්ද වෙඩි සද්ද වෙනවා චින්තක ගියා විතරයි චින්තකට කවුරුද හෙව්වද කියලා දැන් එන ප්‍රශ්නේ ඒක කියනවා ෂොට් දෙක තුනයි ඇහුනේ අයියේ ගිහලා බලමු චින්තකට අනිවාර්යෙන් ගැහුවා කියලා දැන් එන අවුලේ කට්ටිය යනවා ටක් ගාලා වාහනේ තැන්න එකත් අරගෙන සුදු ඩොල්පින් එක එතකොට ඒ ඩොල්පින් අන්න තව දෙයක් ඔය කලුවජිත්ගේ ඩොල්පින් එක යනවා කිසිම චෙක් පොයින්ට් එකෙන් කවදාවත් නවත්තන්නේ නැහැ
ඉච්චර බලයක්. ඒ කියන්නේ මේ වෑන් එක මොකද්ද කියන එක දන්නව කවුරුත්. ඉච්චර මේ තැනක් තිබ්බේ වෑන් එකට. චින්තක ටක් ගාලා යනවා, චින්තක ගිහින් පැත්තට යනවා. යනකොට ටිකක් දුර යනකොට දැන් ওই වෙල හරියදී අතකොට කළු මහත්තයා දකින්නවා, කළු අජිතුත් දකින්නවා. වෙලේ මොටර් බයික් එකක් වැටිලා ලයිට් එක වැඩ කරනවා, බයික් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ. මේගොල්ලෝ ටිකක් පාස් කරලා ගිහිල්ලා නවත්තනවා. නවත්තලා කියනවා ආයුධ ටික රෙඩි කරගන්න, ඉන්න පුළුවන්, මොනා වුණත් චින්තකද දන්නේ වැටලා ඉන්නේ, බලමු ගිහිල්ලා මොනා හරි වුණොත් ගහපන්, කිසිම අවුලක් නැහැ, කවුරු වුණත් ගහපන්. කළුවජිත් කියන්නේ ඒකයි. ගිහිල්ලා ඉවර වෙලා කළුවජිත් දැන් බලනවා, බලවට කොල්ල දෙන්න. අර කොල්ල තාම මැරිලා නැහැ, ඌ කෙන්දිරික ගා ඉන්න පොකට පිච්චෙනවා. ඌ මේ බයික් එක වැටලානේ තියෙන්නේ, මේ ඔය ෆොටෝ එක දැන් දාන්නම්. මේ කෙට්ටු කොල්ල ඉන්නේ, කෙට්ටු කොල්ල තමයි බයිසිකලේ බැඳලා ඉඳලා තියෙන්නේ. පිච්චෙනවා, පිච්චෙනකොට කෙන්දිරි අර නික ගා ඒ වගේ සද්දයක් යාගේ පිට වෙනවා. මේක බලාගෙන ඉන්න බෑ. අජිත් තවත් බලාගෙන ඉන්න බැරි පාර ලෝඩ් කරලා ඉවරලා ඒ ලෝඩ් කරන වෙපන් එකත් නාවල නිහල් තමයි දෙන්නේ. මොකද නාවල නිහල් අයිතිපට උස්සපු දවසේ ඒ බෙන්ස් එකේ ඒ කාර් එකේ ඇතුලේ තිබිලා ගන්න බ්‍රවුන් කලර් මිට තියෙන චෙක් චෙක් රටේ හදපු ඔයගොල්ලෝ බලන්න පුළුවන් පරණ නිවුස් එහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ මම කියන්නේ බුරුද ඇත්ත කියලා. චෙක් රටේ හදපු 9 mm එකක්. ඒ අවිය තමයි කළුවටිකදී තියෙන්නේ. හිතා ගන්න ඒ සම්බන්ධ ගැන. හරි, ඊට පස්සේ ඕක අරගෙන ෂොට් දෙකක් ඔලුවට කරලා ගහනවා අර කොල්ලට, අර කොල්ලට ජීවත් කරන්න බෑනේ. ඊට පස්සේ දැන් කවුරු කතාවක් නැහැ, චුට්ටක් ඉන්නෝ හිතා ගන්න බැරුව කළු අතකොට කළු මහත්තයත් ඉන්නෝ, සෙට් එකම දැන් අන්දොස් වෙලා ඉන්නේ. ඒතර චින්තක තාම නැහැ. දැන් මේගොල්ලෝ ගිහ යනවා ගෙදරට, ගිහිල්ලා ඉවරලා කල්පනා කරනකොට කවුරුත් නැහැ. ඔය සිද්ධි වෙනකොට කඩුවෙල සෙට් එක ගිහිල්ලා. මොකද ඒගොල්ලෝ වැඩි කල් ඒ කියන්නේ ආව සහභාගී වුණා. ඒගොල්ලෝ සාමාන්‍ය රැඳී ඉන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා. ඒගොල්ලෝගේ එක බ්‍රේව්. ඒගොල්ලෝ ඒ தත්ත්වෙ හිටපු, ඒ කියන්නේ වැඩි මේව එකක් නැතුව හිටපු කට්ටියක්. ඉතින් ඔය යනකොට ගියාට පස්සේ දැන් කට්ටිය කතා කරන මේ කවුද කරේ? අජිත් කියන මේක කරපු එක මම දන්නවා. ඔය විදිහට ගහන්න ඉන්නේ මේ කොළඹ එකයි, එක කොළඹ මේ 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 පැත්තේ දෙන්නයි එක්කෙනෙක් කඩුවෙල ඉන්නේ. ඒ එයා නෙමෙයි මේ ගහලා දෙන්නේ. හැබැයි මේක ගහපු කෙනා මම හොඳටම දන්නවා. අපි බලාගමු කියලා. ඊට පස්සේ අතකොට කළු මහත්තයා කියනවා කවුද කියලා. ඊට පස්සේ අජිත් කියනවා චින්තක කියලා. ඒ කතා ඉවරයි. ඔන්න ඕක තමයි වෙන්නේ. කියන්නේ ඔතන තමයි පළවෙනිම ඝට්ටනේ චින්තකත් එක්ක කළුවජිත් හිත අවුල් යනවා. මොකද කළුවජිත් ළඟ වැඩ කරපු කොල්ල දෙන්නනේ මේ දෙන්න. ඒ දෙන්න අපි චින්තක ගහන්නේ. එතකොට දැන් ඔතන තව ලස්සන කතාවක් කියන චින්තක ගැන මට තොරතුරු දීපු කෙනෙක්. එයා කියන ඒගොල්ලෝ දවසක් කොල්ල සෙට් එක සෙට් වෙලා ඉන්නකොට ඔය කෝට්ටේ ඉතිය සුසන්ත සමන්ත කියලා, සුසන්ත අයියා. ඔය සුසන්තත් එක්ක ට්‍රේල් එනවා. සුදු ට්‍රේලේ කොල්ලෙක් ලස්සන කොල්ලෙක් ෆුල් ෆේස් එක දාලා සුසන්තත් එක්ක ඇවිල්ලා කොල්ලෝ ඉන්න දැන්ට එනවා. බහිනු බයිසිකල නවත්තලා කියන කොණ්ඩෙක් හරි ලස්සනයි, සුදු ඇඳලා හිටියේ. මට විස්තරය කිව් කියනකොට සුදු ඇඳලා හිටියේ මචා, මේ හරි පියකරුයි, බොහොම ලැජ්ජශීලී, මූණ රතු විරෝඩක් ගාලා. අපි සුසන්තත් එක්ක කතා කරනකොට ඔළුව නවාගෙන පැත්ත කරලා හිටියා. හරි අහිංසක විදියට අපි හැවම මේ නලීන් අයි, මගේ නම අයියේ නලීන් කියලා තමයි කියලා තියෙන්නේ. කියන්නේ අයියේ මල්ලි ඔයා මෙයා කියලා තමයි චින්තක කතා කරන්නේ. අයියේ මගේ නම නලීන් කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලෝ සෙට් වෙලා ඉඳලා තියෙන සෙල්ලම් කරන්න. අපි ක්‍රිකට් ගහනවා ඒකට පස්සේ. ඊට පස්සේ ආයියෝ අපිත් මාත් එන්නම් කියලා ඩෙනිම නවාගෙන ඇඳලා හිටපු ඩෙනිම නවාගෙන බයිකේ පැත්තක තියලා සුසන්තවත් පැත්තකින් තියලා සුසන්තත් එන්නේ කියලා සුසන්ත කියලා නෑ. සුසන්ත බලන්න ඉඳලා තියෙනවා. චින්තක ක්‍රිකට් ගහලා තියෙනවා. එතන ක්‍රිකට් ගහලා කොහමරි ගහපු මැච් දෙකම චින්තක අවුට් කරන්න වෙලා නැහැ. චින්තක තමයි ගහලා තියෙන්නේ මැච් දෙකම දිනලා. ඊට පස්සේ ආයේ එන්නම් දවසක කියලා අපි ගිහිල්ලා එන්නම් ආයේ කියලා ගිහිල්ලා. ඒට පස්සේ තමයි ගොඩක් පස්සේ තමයි දන්නේ චින්තක ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් බලන්න එච්චරට හික්මිච් මෙහෙම තිබ්බ කොල්ලෙක් ඔය මාර, ඒ කියන්නේ යාට වෙච්ච පවුලේ අසාධාරණ නිසානේ ওই තත්ත්වෙ චින්තක වැටුනේ. මොකද මම සාධාරණීකරණය කරන්නේ බාතාලි කියන අපි ගත්තා වියෙන් නැසෙන්නම ඕනේ. ඒක තමයි යථාර්ථය. මොනම හේතුවක් මතවත් තමාට වෙච්ච පවුලේ වැරද්දක් හෝ මොකක්ම හෝ යම් කිසි දෙයක් නිසා වූ ආයුධයක් අරගෙන මිනිහා මැරුවා නම් ඒකේ ආනිසස විඳින්නම ඕනේ. කොච්චර කොයි අයියා වුණත් ඒක මම උන්ට කියනවා, ඒක මට වැඩක් නැහැ. ඒ වුණාට
මෙහෙම දෙයක් තියෙනවා දැන් පොලිසියෙන් දැන් එක තැනකදී පාතාල කල්ලියේ හිටපු සමාජිකයන් මට කියනවා පාතාලයේ කියන නොඉඳුල් දරුව බිහි කරන්නේ අම්මා වෙන්නේ දේශපාලනය එතකොට ඒකේ තාත්තා ඒවල හදලා වඩලා පෝෂණය කරන තාත්තා වෙන්නේ පොලිසිය චින්තකරට වෙච්ච අසාධාරණකම එතකොට චින්තකගේ තාත්තාව මරනවා මල්ලිට බෝම්බ ගහනවා පවුලේ අයව මරනවා චින්තක කියන්නේ අමරසිංහ කෙනෙක් නෙවෙයි ඇත්තම කතාව චින්තක කියන්නේ පෙරේරා උස්ලියනගේ චින්තක නලින් පෙරේරා ඔක නවයි නව ධම්මික නම උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා හරි ඒගොල්ලෝ අමරසිංහල නෙමෙයි එයාගේ අම්මා අමරසිංහ වුණාට තාත්තා විල පෙරේරා ඔකයි ඇත්ත ඉතින් මේගොල්ලෝ බොහොම අහිංසක විදිහට හැදිච්ච කොල්ලෝ මුන්ට මරන්න හවනකොට අම්මලා මරන්න වෙනකොට ගෙවල් වලින් හැංගි හැංගි ජීවත් වෙනකොට මරණ බය ජීවත් වෙනකොට පොලිසිය මුදව් කරන්න නැතුණා වැන්ඩ්‍රි ගිහලා දැම්මට පස්සේ එන්ට්‍රි බාර ගන්න නැහැ. ඇයි මොකද? උඩින් සිරිසේන කුරේ එතනින් ගියා ප්‍රේමදාසල ආණ්ඩුව සිරිසේන කුරේ ඇවිල්ලා ගෙලින්ම කෝල් එක දෙනවා එපා ඔව බාර ගන්න එපා අපි බලා ගන්නම් මෙමය කියලා. මේ ඇත්ත. හරි ඊට පස්සේ මේ දැන් මට වුණත් ඔයාට වුණත් දැන් මේක බලලා ඔබට වුණත් එහෙම වුණාට පස්සේ ජීවිතේ රැක ගන්න තියෙන එකම මාර්ගය මොකක්ද? මගේ තාත්තා මගේ ඉස්සරහා මරනකොට අහිංසක මිනිස්සේ චින්තේ තාත්තා මොනවද දැනෙන්නේ හැබැයි අභිගත් එක වැරදි කවුරු වුණත් මොන අයම වුණත් චින්තක වුණත් වෙන ඒ එතන විසඳුම ඒක තමයි එනවාට ඒ විසඳුමට ගිහිපු එක වැරදි මොකද ජීවිතය නසන්න අභියක් අතරගත් එක වැරදි මොකද ඔය හැමදාම කියන වගේ පාතාලයේ හොඳ අයියලා හිටපු අයියලා දැන් බොහොම සිල් ගන්න මිනිස්සු ඉතින් මට පාවොච්චාරණයක් කරලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු කියන්නේ මහත්වෝ මට නිින්ද යන්නේ. පළවෙනිම දේ. නිදහස ගමනක් යන්න බයයි. නිදහස නිින්ද යන්නේ. බෙල්ලමිරි කන්නේනවා. මොකද අවසන් මොහොතේ මිනිහෙක් මැරුවට පස්සේ පිටි දිහා මරනකොට ඒ මිනිහාගේ ඇස් දෙකේ තියෙන වේදනාව කෑ ගැහිලි අඳුනාව ඇහෙනවා. ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ ඒක. රැයට 100න් ඉන්නේ නැත් ඒකයි. කට්ටිය තියාගෙන වටේ විදස බලය තියාගෙන ඉන්නේ ඒකයි දැන් ගොඩම්බ වෙන්නේ දැන් ඔය අපි හිතමු කෙනෙක් පාතාලට යොමු වෙනවා කියලා යම්කිසි හේතුවක් මත ඊට පස්සේ වටේම ඉන්න දේශපාලනය විසින් ඔහුව ඩැහැ ගන්නවා ඊට පස්සේ ඌට බලයක් අමුතු බලයක් ඌ මාන්නයක් හම්බ වෙනවා හරි බලයක් හම්බ වෙනවා ඊට පස්සේ ඌට දෙනවා අම්මා මේක මාර රසයි මේක මරු මට කට්ටිය ඔලුව පහත් කරනවා යනකොට කට්ටිය ගරු කරනවා සරම කල්ලා පල්ලෙහාට දානවා ආයුධත් අත ගන්නවා හම්බ වෙනවා හරි ඊට පස්සේ පිරිස් බලයත් හම්බ වෙනවා හරි හරි මෙන්න මේ අයියා හරි අම්මා අපි හිතුව චින්ත කියලා චින්තක අයියා දැන් චින්ත කරන්නේ අපි හිතමු වෙනින් කවුරු හරි අපි හිතමු සමන් ඔන්න සමන් කියලා අපි වෙනම කැරක්ටර් එකක් අපි මේව ගමු තාත් මේ මරන් කල්පිත අර සමන් අයියාගේ මට ටීම් එකට බැඳුණා නම් අපිත් ගොඩ තමයි අපිටත් ඒ විදිහට ඉන්න පුළුවන් ඔන්න ඉතින් එකා දෙන්න ආමි අප්සන් නරම් මරන් ගොල්ලෝ ඉන්න කයි තාණ්ඩුව ඔක්කොම ඔකට සෙට් වෙනවා දැන් මුන්ට මුන් රඳව ගන්නත් එපැයි දැන් මුන් සමන් කියන කෙනා කියනවා මුට ගහන්න කියලා ගහන්න එනවා හරි ඊට පස්සේ දැන් මුන් ආරක්ෂා කරන්නත් ඕන පොලිස් වලින් ආරක්ෂා කර මුට කන්න වොන්න දෙන්න ඕනේ ඔන්න දැන් කෙලිය පාපිට මොකද කරන්නේ කප්පම් ගන්නවා ඊට පස්සේ මං කොල්ල ගහනවා දැන් මුන්ට කන්න දෙන්න එපැයි මුන්ගේ වේද උන්ට තියනවනේ එක එක ඕන දේවල් මුන් නිකන් නෙමෙයි නින්නේ උන් ඊට පස්සේ කන්න වොන්න දෙන්න ඕනේ ඈ ඔන්න ඊට පස්සේ කප්පම් ගන්නවා ඔන්න ඉතින් සමාජයට බරක් ඊට පස්සේ හරි කොහොමද සමාජයට බරක් ඔන්න ඕක තමයි පාතාලේ යථාර්ථය. ඊට පස්සේ ඉතින් ආරක්ෂක අංශයක් විසින් ඉන්නේ බයෙන්. ජීවත් වෙන්නේ බයෙන්. යන්න එන්න බෑ හරියකට දැනගට. හරි එලි බෙර බහැලා ඉන්න විදියක් නැහැ. හැංගි හැංගි ජීවත් වෙන්නේ. ඊට පස්සේ පාතාල කල්ලි සමාජිකයෙක් අතින් හෝ ප්‍රතිවිරුද්ධ පාතාලයන් මගින් හෝ සුදු වෑන්හිකින් හෝ ආරක්ෂක අංශයන් මගින් හෝ අන්දෙවට නිකන් අර පාරක් අයිනේ කාලුවක හරි කොහරි වැටිලා ඉන්නේ අන්තිමට වෙඩි කාලා මොන අර පාර හැප්පුණාම ඉන්නේ සත්තු අන්න ඒ විදිහට තමයි තියෙන්නේ මොන ජීවිතයද අපරාධය ඕක තමයි වෙන්නේ යථාර්ථය කවදාවත් ඒක දන්න කෙනෙකුට කියන්නේ කවදාවත් පාතාලේට නම් අකුරු හතරට පාතාලේ කියන අකුරු හතර දිහා බලන්නවත් එපා අනිත් එක මද්රව්ය කවදාවත් උඩ වරම වෙන්න එපා හරිම පිළිලයක් ඕක තමයි කියන්න තියෙන්නේ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරපු නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕගොල්ලෝගෙත් මොනවාම හරි පාපචාරණයක් තියෙනවා යම් කිසි පරණ පාතාලය ගැන පමණයි මොකද අලුත් පාතාලය ගැන මම කතා කරන්නේ නැහැ කතා කරන්න දෙයක් නැහැ ඒක නිසා පරණ පාතාලය පිළිබඳව ඕගොල්ලෝ යම් කිසි දෙයක් දන්නවා නම් ඕගොල්ලෝ පාපචාරණ කරන්න කැමති නම් ඡායාරූප හෝ මොන යම් හෝ දෙයක් ඕගොල්ලෝ ළඟ තියෙනවා නම් ඇත්ත කතාව අපිට කියන්න අපි හොයලා බලලා අපි ඒක
ලස්සන්ට මේ ග්‍රන්ථයට හෝ මේ විදිහට වැඩසටහනක් විදිහට අපි ඒක ඉදිරිපත් කරන්න. අනිත් එක මේ පල්හැවැට දුරකථන අංකයට ඔයගොල්ලන්ට මට ඒක යොමු කරන්න පුළුවන්. 100% ආරක්ෂාව, ඒ කියන්නේ වගකීම ඔයගොල්ලන්ගේ රාජ්‍යභාවය සුරකින්නවා, ඒකට බැඳිලා ඉන්නවා. කිසිම දෙයකට ඒකට මම 100% සනාථ කරනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්. අලුත් වෙනසරණකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. කියන්නම් ඊයක් පොඩියට. හෝකන්දර සය පුද්ගල ඝාතනය. ඒකෙන් සම්පූර්ණ විස්තරය සයිතෝ හම්බෙමු. එහෙනම් ඔබට තෙරුවන් සරණයි.